මේ එලි මහන් ඉන්න එක හරි වටිනා සනීපයි මම මේ සක්මනයි එවයි මේ වෙලාවේ මෙතනදිම කියන්න ඊට පස්සේ පින්වත්න්ලට සනීපතනක් අල්ල පස්සේ අපි සක්මන් කරන්නේ වෝම් අප් එකක් වගේ ඉඳගන්න එතකොට සක්මන කියන එක අපි දිගටම කරොත් ජීවිතේ හැම ඉරියව්වකදීම කරන්න පුරුදුනොත් විශේෂයෙන් සක්මන් කරන්න ඕනේ වෙන්නේ නැහැ තමන් තිබේම මේ භාවනාවක් ඕන තැනක ඉඳගත්තම සමාධියට එන්න පුළුවන් අපි පින්වතුන්ලා කාර්ය බහුලත් එක්ක කපාටම හැම වෙලේම සතිය පීටන්න බෑ එතකොට සෙකන්ඩ් ගියර් එකට දාගන්න වෙනවා සෙකන්ඩ් ගියර් එක කියන්නේ ඉන්ද්‍රිය සංවර සීලය ඒ කියන්නේ ඉන්ද්‍රියංගෙන් අනවශ්‍ය දේ ගන්න නැතුව ඉඳ පුරුදු වෙනවා පින්වතුනි මේක මට අමුතුයි මේ මොකද්ද ස්පීකර් එක එහෙන් සද්ද වෙනවා මගේ එහෙම කටහඬ ඇහිලා නැහැ ඉස්සර කරන්න දෙයක් නෑ මම බලන්නම් මේක මට ඇහෙනවා මං කතා කරන දේ පඩකි මම නෙමෙයි එක නිකන් හුලං මාත්‍රයක් පැතිලව හිතට විඥාණයට කැටෙන දැන් සනීපයි මේ සනීපේ ඕනේ බලන්න මම දැන් ගියාම අර රස්නෙත් නැති සීතලක් නැති තැනක් අල්ලගන්න පින්වතුනි හරිද දැන් තේරෙනව නේද දැන් මේ තියෙන ගාන මේක අවශ්‍යයි මේක හොයාගන්න ඕනේ ගෙදර ගියත් කොහේ හරි ගියත් භාවනා කරන්න යනකොට මේක අවශ්‍යයි ගොඩාක් රස්නෙත් බෑ ගොඩාක් සීතලක් බෑ මේ සනීපේ භුක්ති විඳින්න රිලැක්ස් කරන්න මස්ල්ස් මාංශපේශි හුස්ම කරන් යන උස්මෙන් ඔක්කොම ටෙන්ෂන් එක නැති වෙනවා මේ ඕගනයිස් කට්ටියට ඒක කරන්න ලැබෙන්නේ පව් ඒගොල්ලන් ගොච්චර මහන්සි වෙනවද ඒගොල්ලන් මේක භුක්ති විඳින්න ලැබෙන්නේ ස්වාමී මහන්සෙන් මේ හම්බෙච්ච වෙලාවේ මෙයාට මේ මානසික සුවය චිත්ත ශක්තිය ඒගොල්ලන්ගේ ඉදිරි අරමුණු කරා යන්න අවශ්‍ය කරන බලවේග මේ වෙලාවේ මතු කරගන්න ලැබෙන්නේ ඒ වගේම ඇවිදින චෛත්‍යයක් වෙන්න මේ පින්වතුන්ලා ඉස්සරහට ප්‍රතිපත්ති පුරාගෙන ඒ හැම වෙලේ මාර්ගයේ වාසය කරන මෙහෙම එනවා කියන්නේ අනිවාර්යයෙන්ම දැනුත් මාර්ගයේ යන කට්ටියක් මේ ඔක්කොම නැත්තම් එන්නේ නැහැ පින්වතුනි ඔකලන් නැත්තම් පෑ දෙක තුනක ප්‍රෝග්‍රෑම් එකකට ඒවි හැබැයි මේ වගේ එන්නේ ඔකලන් මහන වෙන්නත් සුදුසුයි පින්වතුනි මට එක සතටක් ඉතින් අපි දැන් මේ වෙලාවේ චුට්ටක් මේ හුඳ හොලඟ දැනෙන්න හොඳට ෆීල් වෙන්න හුලඟ ඇඟේ වදිනවා ඒ සනීපය වැඩි තින දැන් ආවොත් ටිකක් අමාරුයි හොඳට උඩුස්ම කරන් යට හුස්ම ඔක්කොම බර ගැතිය ටෙන්ෂන් එක එතනින් යනවා කියලා හිතන්න උඩ හුස්මේදී නමෝ බුද්ධ යන හුස්මේදී බුද්ධ නමෝ බුද්ධ නමෝ බුද්ධ නමෝ බුද්ධ නමෝ බුද්ධ නමෝ බුද්ධාය අරහං අරහෝ තිනාමේන අරහං පාපං නකාරේ අරිහත්ත පලං පත්තු අරහං නාම තේ නමෝ සම්මා සම්බුද්ධ ඥානේන සම්මා සම්බුද්ධ දේශන සම්මා සම්බුද්ධ ලෝකස්මින් සම්මා සම්බුද්ධ තේ නමෝ සුගතෝ සුගතන්තානං සුගතෝ සුන්දරම්පිච නිපානං සුගතින් යන්ති සුගතෝ නාම තේ නමෝ අනුත්තරෝ ඥාන සීලේන යෝ ලෝකස්ස සුඅනුත්තරෝ අනුත්තරෝ පූජ ලෝකස්මින්
තන්නමස්සාමි අනුත්තරෝ දේවායක් මනුස්සාන ලෝකේ අංග පලං දත දදං තං ධම යානන්තං පුරිසා ජනතේ නමෝ භගවා භගවායුත්තු භගං කලේ සවාහතු භගං සංසාර මුත්තාරෝ භගවා නාමතේ නමෝ. මුලට පින්වතුනි බුදු ගුණ සිහිපත් කරගන්න. මම ඉන්ස්පිරේ කරන්න. මේකට අපි කියන්නේ මන්දනේ මෙහෙම මොනවද තියෙන්නේ? මොකද අපිට අධ්‍යාත්මික නිෂ්ඨමෝට් එකක් අවශ්‍යයි. ඒක හැම වෙලෙම එකෙන් පටන් ගන්න ඕනේ. ඒතර තියෙන බරගතිය, දුවන ගතිය අටවි. හරියට බුද්ධාලම්බන පීතියනකොට කඳුළු වේපිය පපුවට දැනේ බුදුහන්තු. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම ඔහොම රිලැක්ස් වෙන්න දෙන්න ඇඟ ශරීරය. අර මම එදා පෙන්වා වගේ තමන්ගේ ඇඟ ගැන බරක් ගැන හොයන්න මෙයා නැතුව නිකන් මලානික වෙන්න වගේ. හැබැයි මේ හිත දිහා බලාගෙන අල්ලන් ඉන්නවනම් මේ කැම්බුල් ඔක්කොම රිලැක්ස් වෙන්න ඕනේ. අන්තපටේ රැලි නැති වෙන්න ඕනේ. මේ වයික සයින්ස් රැලි වැටලා තිනවා කියන්නේ කේ එක කල් කල් බල සිටි හිත හිත ඉන්න සිටිවිලි. කේක ප්‍රශ්න තියෙන පුළුවන් පින්වත්නි. හැබැයි නිදුකානන් වංශයේ ශාස්ත්‍රයේ ඖෂධ ගණ්ඩය මේ ඇවිල්ලා ඉන්නේ. මේ වෙලාවේ Tamanta ප්‍රශ්න කුත් ඕම රිලැක්ස් වෙන්න ලැබෙන්න ඇඟේ දැන් අවුප වදිනවා. ඒ වදින එක හොඳට නෝට් කරන්න. එක එක සිතුවිලි එනවා නම් මතක් කරන්න මේ මොහොත එනකොට ඒ ඔක්කොම ඉවරයි පින්වත්. දැන් මොනවද දැනෙන්නේ කියලා ප්‍රශ්න කරනවා. මොකක් හරි ඇහෙනවද? ඇහෙන එකනේ අපිට එන්නේ. මොකක්ද දැන් ඇහුනේ? කුස්සක් නේද පින්කට? මේකම දැනෙන්නේ. ඔබ ඔළුවට වදිනවද දැනෙනවද? අන්නේ වාදින තැන් තර වෙන තැන් එකට ඉද දෙන්න. මේක පිටචාරක කියලා රෙසිස්ට් කරන්න යන්න එපා. මේක විචාර මං කලුණාට කවන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. සමහර සුද්ධ අතර ඉන්නවට තිය සුදු වෙන ලේසි කියලා හිතනවා. හැබැයි අපේ චිත්ත සුබුනත් හරි පිටින් අතර මේ ගුණිය වැඩුණොත් තමයි අමුතු චාම් එකක් එයි. අමුතු ආභරණයක් එයි. මුළු ලෝකෙම වශී වේවි. මෙහෙම කොහොම තමන්ට අතරින්ද මල කඩක් කියලා හිතන්ද මිස්තරී. මන්ට ගාන කවුද මම? මෙහෙම ඉඳන් ඉන්නකොට ටික රිලැක්ස් වෙන පැත්තටම හිත බලලා හිතෙන් මෙහෙම හිතේ කුල් එකක් තියෙන ඇඟ ගැන හිතන්නේ නැති උඩ හුස්මෙන් යන හුස්ම ඔක්කොම බර ටෙන්ෂන් එක නැති පස්සේ අවුව ටිකක් එනවා. කමක් නෑ. මම පින්වතුන්ට වෙලාවක් හුනේ නෑ ගේන්න කියන්නේ හිටියා බුද්ධ වචනය කියලා. Word of the Buddha. ඥානති ලෝක ස්වාමීන් වහන්සේගෙන්. ඒක මෙහෙ ගන්න පුළුවන් නම් ගන්න. ඒකෙන් මම කොටසක් අරන්
අපි වඩනවා. වඩන ඉවර වෙලා හිත තාම ස්ටැබ්ලිෂ් වෙන්නේ නැත්නම් සක්මනට බහිනවා. තුන මහා ත්‍රිපදෝපන සූත්‍රයේ මේක සූත්‍රයෙන් බුදුහාඳුර තමයි අපි ගුරු කරන්නේ. දැන් බුදුහාඳුරගේ වචන ප්‍රැක්ටිකල් කරගන්න අවශ්‍ය කරන තැම්පත් භාවයට තමයි මෙතෙක් try කරේ. සෝබා ධර්මයට ආවා නිකන් භාවනා කරන්න කියලා පීඩාවක් ගත්තේ නේ. ඔහෙ shopping mall එකට යනවා වගේ relax කර. ඔහොම ඇවිල්ලා දැන් මේ ටිකක් සෝබා ධර්මයේ සිසිල එක වින්දා එංගපත රිලැක්ස් කරන පුරුදුන මේ ලැබිච්ච සිම්පල් දේවල් වලින් සතුට වෙන්න පුරුදුන. ඒ වගේම වෙච්ච දේවල් දැන් හිතන්න නැතුව මේ මොහොතට හිත පිහිටන්න පුරුදුන. දැනෙන දේට ඇඟ තරවිලා තියෙන හැටි, අවුව ඇඟේ වදින හැටි, ඒවා නෝට් කරන්ඩ් කුරුල්ල සද්ද කරන එක, ඒවා හැම ඒ වෙලාවට හිත පිහිටන්න. පින්වතුන්ලා ඒක චුට්ටක් දැන් ඒකේ තුල වාසය කරන මේ ධාතු මනසිකාරය වටිනවා. මම නැන්ද බණිනකොට ඒක රියැක්ට් වෙච්ච නැති එකේ කොටසක් මෙතන එනවා. මේ වර්ඩ් ඔෆ් ද බුද්ද එකේ පාලි භාෂාවෙන් කෙලින්ම ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරලා තියෙනවා. ඒ ප්‍රධාන ප්‍රින්සිපල්ස් චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාදය බුදුහාඳුරෝ කියපු ආකාරයටම වෙන කෙනෙක් ඒක තේරුම් කරලා දෙන එකවත් මොනවත් නෑ. ඕකයි අපි අන්තිමටම මේ මිනී කරන්න පුළුවන්. බුදුහාඳුරුත් එක්ක කනෙක්ට් වෙන්න පුරුදු වෙන්න ඕනේ. බුදුහාඳුරු කියනවා what now is the solid element. පතරි ධාතුව මොකද්ද පින්තනි? The solid element may be one's own or it may be external. And what is one's own solid element? දැන් පින්තනි මේකට එන්නත් ඉස්සෙල්ලා තමන් ඉඳන් ඉන්න හැටි ඇඟ අමාරු රිදෙනවා වගේ දැනෙනවා නම් එහෙම ඉඳන් ඉන්න එපා. කකුල් කෙලින් කළා හරි මොන හරි පහසු ඇඟ ගැන හිතන්නේ නැති ඉඳිල්ලක් ඉන්න පින්වතුනි. අමාරු නම් ශාලා වස්සට හරියම ගිහිල්ලා Tamanට මේක කරන්න නිකන් සනීප විදියක් බලන්න ඇඟ. නිින්ද යන්නේ නැති. තමන්ට ගරු බුදු හාමුදුරන් බුදු සංවිවාංශයට අගෞරවයක් වෙයි කියලා කකුල් දික් කරින් නැතු එහෙම ඉඳෝන්නේ නැහැ. මේක මාස්ටර් කරොත් තමයි ගරු කරන්නේ. ඒකින්ද කකුල් දිගයලා හරි පහසු විදියකට ශරීරය තියාගන්න පිණිස. මේක දැන් අපි එළියෙන් අපි ඉඳන් ඉන්න හැටි පොඩ්ඩක් බලන්න රිලැක්ස් කරන් යන් ලෝකාන්තරෝම දැන් මම මන්දිහා බලනවා සිවුරු පෙරවගෙන මේ මයික් එකක් ඉස්සරහේ තියෙනවා. දැන් ග්ලාස්ස් උද්දාගෙන තියෙනවා. මෙහෙම බලනවා කතා කරනවා කට මූව් වෙනවා. අන්න ඒක තමන් දිහා තමන් බලන්න ඕනේ. තමන් දැන් ඉන්න ඇඳුම තමන්ගේ දැන් තියෙන ශරීරය ඉඳන් ඉන්න විදිය. ඊට පස්සේ what now is the solid element? මොකද්ද මේ ඝන මේ පතරි ධාතු තුවාන්දරහන. The solid element may be one's own or it may be external. Ajjattang va bahita tam patavi eli dhatuwa mage baahira abhyantara kiyanne mage tula tiyana. Yani mage shaririye kiyala ganna tangwana tiyana gana gatiya. Baahira kiyala kiyanne oy pinwathun lage sharira me chaitya me magen bæhara. What is one's own solid element මොකද තමන්ගේ කියලා කියන අභ්‍යන්තර කියලා කියන මේ ඝන මේ පතවි ධාතු whatever is one's own person පුද්ගලයා කියලා ගන්න තමන්ගේ body that exists තමන්ගේ ශරීරයේ කර්ම විපාක අනුව හයිය ගතියින් firmness එකයි hardness එකයි හයිය ගතියින් ඒ කියන්නේ යුක්ත දේවල් ඒ කියන්නේ කොණ්ඩේ ඔළුව මවිල් නෙපතු ඒවා මෙනි වෙන දත් තියෙනවා. ඒක හයිය ගතිය වැඩිනේ පින්වතුනි. හැම දියාරු ගතියක් තියෙනවා වෙන මේ උෂ්ණත්වයක් තියෙනවා. තිබට හයියගේ ගති වශයෙන් ඒක ඉස්මතු වෙලා තියෙනවා. එතකොට ඇට මේ තග්ගල පික්චර් වෙනුනේ ඇටේ. මේ හයිය ගතියෙන් තියෙනවා bone marrow එක, kidney එක, papua, liver එක, diaphragm, spleen, lungs, stomach,
කොයි බඩවැල් බොක්ක එතට අසුචි මේක තමන්ගේ කියලා ගන්න හයිය ගතිය නෝ වෙද ඉට් බී වන්ස් ඕන් සොලිඩ් තමන්ගේ කියලා ගත්තත් බාහිර හයිය ගතියෙන් යුක්ත දේවල් තිබ්බත් ඒවා නිකන් ගතියෙන් සමානයි නිකන් පතවි ධාතුවක්ම පමණයි කොච්චර එළියෙන් බාහිර කියලා එක හිතෙන් එන අදහසක් පමණයි පින්වතුනි ඒක ටිකක් මෙනී කරන්න පොඩි වෙලාවක් තමන් චිත්‍ර රූපයක් හිතෙන් ඇති වේවි දත තට්ටු කරලා බලන්න මේ ඇඟිල්ලෙන් මන් තට්ටු කරනවා ඒ හයිය ගතියයි මේ පොතට තට්ටු කරනකොට ඒක බාහිර හයිය ගතිය පින්වතුනි දෙකම එකයි කටස්සේ දත තියෙනකොට තමන්ගේ කියලා හිතනවා ඔය දත ගලවලා කාගේ හරි බද්ධ කරලොත් සාමාන්‍යයෙන් ටූත් ට්‍රාන්ස්ප්ලාන්ට් නෑනේ නේද මං හිතන්නේ ඒක තමන් පිච්ච කරන්න ඒක මගේද ඒක ඔළුවේ එන මුලා අයිඩියාක් නේක නේද අදහසක් නේද කන්සෙප්ට් එකක් නේද අපි ඒක බදාගෙන මේ ශරීරේ ඉන්න හැටි තමන්ට පේවි ඒක එහෙම බලලා අතරින්න පින්වතුනි සැහැල්ලු කරගන්න හිත මගේ දත කියන එක නෙමෙයි මේක නිකන් දතක් හයිය ගතියක් පමණයි කියන එක මේම නිෂ්කලංක මේ නලලෙන් වගේ කල්පනාව ගන්න one should understand the contrary reality to it and this is මේක මට අයිති නෑ මම නෙමෙයි මගේ නෙමෙයි මේක තමයි අනත්ත ස්වභාවය අත්ත සත්‍ය what now is the fluid and මොකද්ද මේ ආපෝ ධාතුව ධ්‍යාරු ගතිය තමන්ගේ වෙන්න පුළුවන් බාහිර වෙන්න පුළුවන් තමන්ගේ කියලා ගන්න මේ ධ්‍යාරු ගතිය කර්මානුරූප විපාක වලින් හැදිච්ච දේවල් තමන්ගේ ඇඟේ තුල ශරීරය තුල ඒවා තමයි සොට්ටු සෙම ලේ එක පින්තූරයක් ඉදට ගන්න ලේ රතු පාටට තියෙනවා දාඩිය ෆැට් ටියර්ස් ස්කින් ග්‍රීස් ඔම ෆ්ලුයිඩ් එලිමන්ට් තමන්ගේ තියෙන එකක් හෝ වෙදිට් බී එක්ස්ටර්නල් එළියේ තියෙන එකක් වතුර මේක වෙන්න පුළුවන් ගඟ තියෙන පුළුවන් මෙතන මේ පූල් එකේ තියෙන එකක් වෙන්න පුළුවන් පඩල් එකේ මේ දෙකම පින්වතනි ධ්‍යාරු ගතිය පමණයි ඒක නිකන් මිනි කන දැන් මේ වෙලාවේ ලේ දුවනවා ඇති තමන්ගේ ශරීරේ ඒ ලේ දුවන එකත් අපෝ ධාතුව එතකොට අර බාහිර තියෙන ලේ වතුර තියෙන එක ගතිය අපෝ ධාතුව ඒ ධාතු වශයෙන් ධ්‍යාරු වශයෙන් දැන් මුත්‍රා ඇතුලේ තියෙනකොට අපේ කියලා හිතනවා ටොයිලට් එකට යනකොට ඒක මොකද්ද ඒ වතුර වෙනවා එතන මේක ඔළුවේ තිබ්බ එකක් නේ ඇත්තට මෙහෙම තමන්ගේ මේ සංඥා ඔළුවේ චිත්‍ර රූපයක් ඇති වෙන්න ඕනේ මෙහෙම තැම්පත් කරන් බලන්නේ ඒකට පින්වතුනි ඇඟ හෙල්ලි හෙල්ලි තමන්ගේ සනීපයක් හිත ඇතුලේ නැතිකොට මේවා පේන්නේ නැහැ පින්වතුනි සතිපට්ඨානේ වැඩෙන්න මේ පංච නිවරණයන්ගේ මිදලා තියෙනෝන්නේ හැබැයි සනීපෙන්න තමයි මම එක එක කය සැහැල්ලු කරගන්න ගෙදර වෙච්ච ප්‍රශ්න දැන් මෙතන නෑනේ කියලා එක මතක් කරන්ද ඒක තමන් අනවශ්‍යව හිතන වැරදි හිතවිල්ලක් කියලා ඒ ඔක්කොම කරවන්නේ මේක තමන් අර කූල් මයින්ඩ් එකට මේක ලේසියෙන් කරන්න පුළුවන් ඊට පස්සේ මෙහෙම මේ එළියේ ඇතුලේ තියෙන ධ්‍යාරු ගතිය පමණයි කියලා මිතනකොට මේක මම නෙමේ මගේ නෙමේ මටයි තිනේ මෙහෙම කතා කරනවා ඥාන ලෝක කතා කරත් ඒක මෙහෙම යාගේ අයිති ශරීරයක් නෙමේ මොකද්ද තේජෝ දාතිය කියලා කියන බුදුහාමුදුරු එතට රස්නි ගතියෙන් යුක්ත කර්මානු විපාක වලින් ඒ කියන්නේ තමන් කන දානේ හරි මොන හරි ඒවා ඔක්කොම ජීර්ණය කරවන ඔක්කොම ඒවට උදව් කරන රස්නේ හීට් එකද ඇඟේ තියෙන උෂ්ණත්වය උෂ්ණ ගතියක් තියෙන මේක ඒක තමයි තේජෝ ධාතුව තමන්ගේ කියලා ගත්තත් බාහිර දැන් මේ සූර්යයන් එන රස්නේ ඒ රස්නේ මේ රස්නේ ඒක රස්නේ වැඩි බාහිරෙන් එන ඒ රස්නේ ඒක රස්නයක් පමණයි අපේ ඇඟ ළඟ තියෙන හින්දා තමන් හිතනවා මේක මගේ කියලා හැබැයි මේක හොඳට දැන් මෙහෙම කල්පනාවෙන් මෙහෙම හිතෙන් ඇත්ත පේන්න නැචරලි දෙනකොට තමන්ට තේරෙයි ඒ රස්නේත් මේ රස්නේත් ජස් රස්නයක් පමණයි
ඒකෙන් තමන් තේරුම් ගන්න ඕනේ මේක මට අයිති නෑ මගේ නෙමේ මට this does not belong to me this is not me this is not myself මට මගේ කියලා ගන්න බෑ එතකොට තමන්ගේ ඇඟේ තියෙන මේ හුස්ම ධාරාවක් උඩට යනවා එනවා තව ඇතුලේ කයක වායෝ ධාතුව තියෙන චලනය වෙන ස්වභාවය තියෙන එක වැඩියෙන් තියෙන එක තියෙනවා ඒක තමයි ඒක දැනුත් මේ එළිය හුළඟ තියෙනවා පින්වත්නි එළිය හුළඟයි ඇතුලේ හුළඟයි වෙනසක් නෑ ඒක හුළඟක් පමණයි ගතියක් පමණයි ඒක තමන් අර විපාක අනුව තමන්ගේ ඇඟක් කියලා හැදුනා ඒ හුළං ඒවා තැම්පත් වෙලා ඒක තමන් හිතෙන් මෙනී වෙන්න ඕනේ ඇතුලේ හරි බාහිර ඒකේ ඒ දෙකම හුළං පමණයි තොට සත්‍ය වශයෙන් මේක මගේ නෙමේ මට අයිති නෑ මම කියන්නේ මට අයිති නෑ මම නෙමේ මගේ නෙමේ එතකොට තමන් හරියට මේ මේ චෛත්‍ය හරි මේ භාවනා මධ්‍යස්ථානය හරි හදලා තියන ගඩොල් වලින් මෙතන බුදුහාඳුර කියන්නේ බුදුහාඳුනේ මේක සාරිපුත්ත මහරහතන් වහන්සේගේ කොටසක් මං හිතන්නේ හත් එකක් අපි ඒකට කියමුකෝ මේ කුටියක් කියලා ඒ කුටිය මේ මොනවාද සිමෙන්ති වලින් ගඩොල් වලින් හදලා තියෙනවා. ඉතින් ඒක හට් එක කියන එක අයිඩියාවක් අදහසක් කියන්නේ. හැබැයි සිමෙන්ති ඒවා වෙන් කරලා ගත්තම එතන දෙයක් නැහැ පින්වතුනි. ඒක මනසෙන් අපි හදාගත්ත එකක්. ඒ වගේම තමයි මේ ශරීරය. මේ ශරීරය තමන් ඇට වලින්, මස් වලින්, ලේ වලින්, හමෙන් එහෙම සකස් වෙච්ච එකට තමයි තමන් මේ පුද්ගලෙ මම මේ මේ ඥාන ලෝක කියලා හිතට එන්නේ. වෙන් කළා තමයි ඇත්ත ස්වභාවය. ඒ වෙන් කළා තමන්ට එහෙම බලන්න පුරුදු වෙන්න. මේක සාමාන්‍යයෙන් කල්පනා වෙනකොට සක්මන් කරනකොට. හැබැයි දැන් මම මේක සමාධියකට ගෙනියනවා පින්වත්නි. සමාධියෙන් පස්සේ අපි දැන් සක්මන් කරලා ඊට පස්සේ මම ඔය පොඩි අයිඩියා එකක් දෙනවා. ඇත්තට මට අවශ්‍යයි මේ පින්වතුන් ලඟාව මේ වගේ කොපි එකක් තියෙන එක. බුද්ධ වචනය මෙහෙම ලාවට මම ප්‍රැක්ටිස් කරලා මේ පින්වතුන්ලට දෙන්න. මම නැතිද අපි හම්බුණත් නැතත් මේ දේශනාවල් පොතෙන් අරගෙන කරන හැටි මම මේ කරන්න බලන්නේ. ඒ කියන්නේ Tamanට මේක කරන එක කොහොමද මනසට ගන්නෙ? මමත් ඒක කරනවා. ඒකට ඒක යම් ස්පිරිට්ුවක් Tamanට එන්න ඉඩ තියෙනවා. මොකද මේවා මාත් ප්‍රායෝගිකව වේදනාව නසාගන්න පාවිච්චි කරපු අවස්ථාවක් තියෙනවා මම අර අනත්ත ලක්ෂණ ඊයේ කිව්වේ ඒක අර විදියට තුවාලෙලයිද්දි ඊට පස්සේ හුස්ම නැති වෙන යනකොට ඒක ප්‍රායෝගික උදව් වුණා පින්වතුනි ඉතින් ඒ වගේ මේවත් තම වෙනම ඒ පොතපත ළඟ තියාගන්න ඕනේ බුද්ධ වචනය ළඟ ට්‍රාන්ස්ලේෂන් එක මම දන්නේ නැදි මහලේ ට්‍රාන්ස්ලේෂන්ස් තියෙනවා ඒක බලන්න පැහැදිලි එකක් Tamanට මේ බුද්ධ ජයන්තිය මන් දන්නේ ටිකක් ප්‍රශ්නයි කියලා කියනවා. ඒකේ තියෙන ට්‍රස් සැහැල්ලු Tamanta බුදුහාඳුරත් එක්ක කතා කරනවා වගේ තැනෙන්න ඕනේ. මේකේ භාෂාවේ ප්‍රශ්නයක් වෙන්න අරකයි. ඉතින් ඔය ට්‍රාන්ස්ලේෂන් කීපයක් තියෙනවා අල්විස්ද සොයිසද ඒ තියෙන ඒවා බලලා ගන්න වෙනවා. හැබැයි ඒක Taman මහන්සියෙන් හරි ඒවා කියවන්න පුරුදු වෙන්න ඕනේ. මොකද බුදුහාඳුරු ගයිඩ් කරගත්තොතින් Tamanට ඒක ලොකු වාසියක්. අප්‍රීෂුවනේ දැන් මම කොටස් කොටස් කියලා දෙයි. හැබැයි ඒක මං වඩන විදිය. හැබැයි ඕක මාර්ගඵලයක් ලබන්නම් මේ පදයක් බලනකොට බුදුහාඳුරු Tamanට කතා කරා වගේ දැනෙන්න ඕනේ. ඒ බුදුහාඳුරන්ට ඒ බලය තියෙනවා මේ මාර්ගඵල ලබවන මේක ඇති කරන්න. ඉතින් පාලියෙන්ම උනත් ධර්මයේ ඒ කියන්නේ තේරෙන භාෂාවකින් සිංහලින් හෝ ඉංග්‍රීසියෙන් ඒක තමන්ට මේ ඒ වෙලාවේ සක්මන් කරනකොට හරි තියෙන්නුනේ. What now are the mental formations? මේ ටික මෙහෙම කළා. දැන් මම මෛත්‍රියට පොඩ්ඩක් හරවන එක සමාධියට. දැන් ඔහොම හිතුවනේ පින්වතුනි තමන් හිස් වගෙන බාහිර අභ්‍යන්තර ඒ ධාතු වශයෙන් බලනකොට මහස්තිපදවල සූත්‍රයේ අනිත්‍යවත් මෙනී කරන හරි ලස්සන්ට. ඒ කියන්නේ මේ පෘථිවිය උනත් කල් ගිහිල්ලා කොහමද නැති වෙන හැටි පිච්චි නම් යා වෙලා. ඒතර අපේ හයිය ගතිය ඇතුලේ තියෙන එක කොච්චර නැති වෙන්න ඕනේද කියලා. අන්න ඒක මෙනී කරන්නත් ඕනේ පින්වතුනි. ඒක හරි වටිනා ක්‍රමේ.
සමහරක ලැව් ගිනියනවා මං හිතන ඔස්ට්‍රේලියාවේ වගේ හරියට එනවා ඒක කන්ට්‍රෝල් කරන්න බෑ නවතීද කියලා හිතන්නත් බෑ හැබැයි ඒවත් කල් ගිහිලා නැවතෙනවා ඒතර අපේ මේ චුට්ටක් තියෙන උෂ්ණත්වය කොච්චර නැති වෙනවද ඒකත් එක ක්‍රමයක් ඒතර කුණාටු සුලිසුලන් ඒවා තියෙනවා ඒවා නැති වෙන්නේ නැහැ වගේ ගහගෙන ගහගෙන යනවා ඒතර හැබැයි ඒත් ඒවා එහෙම වෙන්නේ නැතුව තියෙන්නේ නැති වෙලා යන මොහොත එනවා ඒ වගේ අපේ මේ ළඟ ඇඟේ තියෙන චූටි හුලං ටික කොහොම නැති වෙන්න ඕනේද පින්වතුනි අන්නේක එහෙම මෙනි කරනකොට තමන්ට අතරෙනවා පින්වතුනි මේවා දිය වෙලා යනවා වගේ වෙනවා මේවා යහමින් කල්පනා කරාම අනිත්‍ය සංඥාව එනවා පින්වතුනි මේවා එකයි සූත්‍රවල විවිධ විනිවිදවත බුදුහාඳුරෝ ඒක ආයෙ රිපීට් වෙන්න ඕනේ එතකොට තමයි ඒක මෝරලා කමටනකින් මේක සම්බන්ධව අත්දැකීමක් ඇති වෙලා තමයි මගේ මුළු ජීවිතේම පරිවර්තනය වුණේ දකුණු අප්‍රිකාවේ මේ වගේ පරිසරයක හැබැයි මම මේ විදිහට බණ පොතක් කියලා බල්ලා නෙමෙයි ඒක ආවේ ඒක විද්‍යාවෝස්සේ යනකොට මට දෙරණ විදිහට සංසාරේ වඩපු කමටහනක් පළ දෙන්න පටන් ගත්තා ඒ හරි නිෂ්කලංක සබා ධර්මයටයි මගේ මේ ආත් ජීවිතේ මේ වැඩිගෙන මෝරගෙන යන වෙලාවේ එදා ඉඳන් ඊට පස්සේ බුද්ධ වචනේ මේ සූත්‍ර හම්බුනාම දැක්කා මේ මෙතන මේක තමයි කියන්නේ බුදුහාඳුරු මේකේ සොලිඩ් ප්‍රැක්ටිස් එක තියෙනවා මේ බුදුරජාණන්ගේ නියම වදන කියලා මට ඒ වෙලාවේ ඊට පස්සේ ගුරුහාමුදුර හම්බුණා සූත්‍ර බලවා එදා ඉඳන් මම සූත්‍රයක්කින් ඇරෙන්න වෙන දෙයක් මෙනෙහි කරන්නේ නැහැ පින්වතුනි සමහර චුට්ටක් කියවෙනවා එක එක වෙන පොඩි ග්‍රන්ථ උනාට මේ සත්‍ය හොයන්න කියලා වෙන ග්‍රන්ථ හොයන්නේ නැහැ ඉතින් මොකද වෙන ග්‍රන්ථ මට තේරෙන්නේ එහෙම වෙනවා කියන්නේ අපිට මේ බුද්ධ වචනෙන් මොනවත් තේරිලා නැහැ තේරිච්ච කෙනෙක් මේක එක්ස්පීරියන්ස් එකක් ආවනම් වෙන එකක් රෙකමෙන්ඩ් කරයිද වෙන එකක් හරි ආගේ බණ හරි දැන් මගේ මේක රෙකෝඩ් කරලා ඔයගලන්ට අහන්න කියලා මාර්ගඵලයක් ලබන්න මට කියන්න පුළුවන්ද ඒක වෙන්නේ නැහැ පින්වතුනි ඒක ඒ කියන්නේ ඒක තමන් මාව මොකක් හරි ශ්‍රද්ධාවක් ඒ චුට්ටක් හරියනකොට බුද්ධ වචනේ තමන්ට ඔළුවේ වැදිලා වුණොත් කෙලින්ම බුදුහාඳුරෝ දකිනවා යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. ඇත්තට පින්වතුනි මේ දකින්නවා කියන්නේ පස්සති කිව්වම අවබෝධ වෙනවා කියන එකකට. පස්ස කියලා විපස්සන අවබෝධ වීම විපස්සන කියන්නේ ගැඹුරට අවබෝධ වීම. ඔය අවබෝධ වෙන්න තමයි ඒ අවබෝධ වෙන්නේ හිතන්න නැතුව හිතෙන්න ඕනේ පින්වතුනි. ඒක තමයි මම දැන් කිව්වේ මාකට් එකට යන්න වගේම කියලා භාවනා කරන්න එපා. එකෙන තමන්ව නිකන් හිතවන් නැතුව භාවනා කරවන් නැතුව තියන්න තමයි ඒ කිව්වේ. ඔහේ නැචරල් වෙන්න, රිලැක්ස් වෙන්න කියලා. ඉතින් දැනුත් මේ විදියට වෙන්න ඕනේ. අර මානසිකාර්යය පුළුවන් නම් ගන්න පුළුවන්. දැන් මං හිතනවා දැන් මෙහෙම තමන් එහෙම අනත්තයි කියලා මේක දැන් අයිති නැහැ කියලා චුට්ටක් එක්ස්පීරියන්ස් කරන්න. ෆීල් වෙන්න. කොච්චර සනීපද මං එහෙම හිටියාම එතකොට පෞල් වල තියෙන ප්‍රශ්නවත් දැනෙන්නේ නැහැ. මගේ ප්‍රශ්නේ වෙන්නේ නැහැ නේ ඒක. ඒක බාහිර නිකන් ශබ්දයක් වුණා වෙනවා. ඔහොම හිතුව ගමම. කවුරුරි නිග්‍රහ කරන, නිග්‍රහ කරපු කෙනෙකුත් නැහැ. නිග්‍රහ විඳින කෙනෙකුත් නැහැ. Tamante ඒ සහැල්ලු එනවා, සාන්ති එනවා බුදුන්ගේ ඒ සතිපට්ඨානය හරි විදියට ක්‍රියාත්මක වෙන්නේ. දෝමනස දුක්ඛ දෝමනස ඒ වෙලාවෙම පහින වෙනවා පින්වත්නි. හරියට try වෙනවා නේද? එතකොට හිතන්න මේ සනීපයේ කොච්චර සැනසෙල්ලක්ද මේක මේ ඉන්න භාවනා කරන මේ අනිත් ඔක්කොටම හොඳටම වැඩේවා කියලා ප්‍රාර්ථනා කරන. ඒගොල්ලන්ට ඒ සුවය අඩුවක් නැතුව වැඩි වේවා. ඒගොල්ලන් විතරක් නෙමේ මේ වටේ වැඩ කරන කට්ටිය ඉන්නවා මේ භූමියේ ස්වාමීන් වහන්සේලා ඉන්නවා. තව විවිධ පිරිස ඉන්නවා. මේ මුළු කම්පවුන්ඩ් එකේම ඉන්න මිනිස්සු. තේ ලෝභ දෝස මොහ දුරු වේවා. මේ මානසික සුවය ඇති වේවා. ඒගොල්ලන් විතරක් නෙමෙයි මේ වටේම ඉන්නවා වෙන අනිත් ඔස්ට්‍රේලියානු ජාතික අහිංසක මිනිස්සු පින්වතුනි. ඒගොල්ලන්ට ඒ සමාජයට මේ වෙලාවේ කර්මය නැහැ. ඒ ක්ලේශයන් නැති කරන පැත්තක්, ඒ දැනුමක්, ඒ ඥානයක් ලැබෙන පරිසරයක් තාම ලැබිලා නැහැ. හැබැයි ඒගොල්ලන්ට ඒ තාම දුක් කරදරවල් තියෙනවා පින්වතුනි. ඒගොල්ලන් ඒව හංගගෙන කරගෙන යනවා. එළියෙන් බොරුවට පෙන්නනවා. සතුටින් ඉන්නවා වගේ කෑ ගහගෙන hina වේගෙන මෙයක් කරා. හැබැයි පින්වතුනි ඇතුලේ frustration, depression ඒවට නිදි පෙටි අරගෙන තව විවිධ ආකාරයේ මේ ඉතරයි දන්නේ එක ඔය විකුණන ඒවා හර්බල් ටී කියයි මේක කියයි ට්‍රැන්කුලයිස් කරන ටී එකක් කියයි ඒගොල්ලන් කොච්චර අසරණද කියලා හිතන්න පින්වතුනි
ඒ කියන්නේ මේ දැනුමින් ඒගොල්ලන් zero. මොකද ඒ අය මේ වෙන ශිෂ්ටාචාරයක් භෞතික ලෝකේ මාස්ටර් කරන ඉන්ටෙලිජන්ස් එකක් ඩෙවලොප් කරන් යන ඒරියා එකක්. ඒ කියන්නේ මේ ප්‍රඥාව මේ ගැඹුරින් ලෝක තල ගැන එහෙම මෙකැනිසම් එකක් තේරුම් ගන්න ශිෂ්ටාචාරයක් නෙමෙයි පින්වත්නි. අපේ කොච්චර ගැඹීරද කොච්චර පරිපූර්ණද මේ කාම තලේ විතරක් නෙමෙයි අනිත් මම ඉස්සර සවුත් අප්‍රිකා ඉන්නකොට සවුත් අප්‍රිකා නෙමෙයි නිකෝසියා ඉන්නකොට මම යුනිවර්සිටි එකේ ඉන්න කාලේ හිටියා මේ එක පකිස්තානි යාළුවෙක්. එයා ඔක්කොම වර්ණාකරන්නේ ඇමරිකන් නේවා. එයාගේ ඇක්සන්ට් එකත් ඇමරිකන්. එයා අඳින්නෙත් ඇමරිකන්. ඔක්කොම ඇමරිකන් විදියට තමයි. ඒතර මම දවසක් යාට කිව්වා ඇයි ඔයා මේ ඇමරිකන් අයට වඳින්නේ ඔච්චර? මේ මොකද ඔගොල්ලන්ගේ රටේ ඉතින් ආකෝ හන්දට ගියා අපේ ඒවා මොනත් කරාද හන්දට ගියා ඒගොල්ලන් ඔහොමම කිව්වා මට. ඒතර මං කිව්වා ඇයි ඔයගොල්ලන්ගේ කොච්චර ඊට ගොඩාක් ඉස්සර ඊටත් ඉස්සල හන්දට නෙමෙයි හන්දටත් එහා ගියා කියලා. එයා hina වෙලා විශ්මයට පත් වෙලා ඇහුවා මම කවුද කියලා. මං කිව්වා ඔයගොල්ලන්ගේ සුෆිවරු. එයාට hina ගියා ඒ කියන්නේ. ඉතින් ඇත්තට පින්වතුනි අපේ ඉෂිවරු හිටියා තා හඳ නෙමෙයි හඳට ගොඩාක් එහා තමයි තාවතිම සාතුසිත කියන යාම කියන තල දේවතල. ඒවට ගිය අය එදා බ්‍රාහ්මණයෝ බ්‍රාහ්මණී ශිවරිදි බල ලැබුව අයත් හිටියා. ඒ දැනුම පදනම් කරන් තමයි බුදුරෙක් ලෝකට පහළ වුණේ. ඒ බුදුරයන් වහන්සේ ඒ ලෝක තල වුණත් තව එහාට බ්‍රහ්ම ලෝක වුණත් ඒව හට ගැනීමක් තියෙන හින්දා නැති වෙනවා කියන ඒ ලෝකෝත්තර අනිත්‍ය ස්වභාවය ඒ කියන්නේ ලෝකේ විශ්මුණු මේ යෙලු ලෝකතලවල තියෙන ඇති වෙලා නැති වෙන ස්වභාවය වටහා දෙලා අවබෝධයෙන් ඒ ඔක්කොම තරණය කරන හැටි නැති වෙන්නේ නැති තැනකට එන හැටි තථාගතයන් වහන්සේ පෙන්වා පින්දුනි. ওই ධාතු මනසිකාරෙන් උත් හිමීට මනස එන්නේ එතනටයි. ඇති වෙලා නැති වෙන්නේ නැති ඒ මෙන්ටල් ස්ටේට් එකට තණ්හාව සිඳෙන තැනකට. ඔවා හරියට කල්පනා කරනකොට අර මමත්වයේ අර හිස්වීම හිතින් වෙනවා අතහැරීම වෙනවා. ඉතින් මේක කොච්චර සනීපද මම පින්වතුනි එල්ටිටි අස්ස යනකොට එහෙමයි දැක්කේ ඒගොල්ලන්. ඒගොල්ලන්ටත් මේක වඩන්න පුළුවන්. ඒගොල්ලන්ටත් පංච උපාදානස්කන්ධයක් තියෙනවා. මේගොල්ලන්ට තණ්හාව නැති වුණොත් මේගොල්ලන්ටත් ඒ සනීපේ ලැබෙනවා. කියලා මම එහෙම ඒගොල්ලන්ට මෛත්‍රිය වඩාන යනකොට ඒගොල්ලන් බැලුවා මේ ක්ලිනොච් වල ඒ හරියේ වඩිනකොට ඉන්ටර්විව් කරා මේගොල්ලන් ඇහුවා උපාසයයි මේ ස්වාමියායි ඔච්චර සතුටු කියලා. මම සතුටු මොකද මේ භාවනාව වඩාගෙන ඒගොල්ලන්ට සෙත් පතාගෙන ඒ ගමන කියේ. ඉතින් මම එච්චර විස්තර කරේ නැහැ. හැබැයි ඒක සත්‍යයක්. තමයි සත්‍යක්‍රියා කරන්න පුළුවන්. මේ ඇඟ තියෙන්නේ බෞද්ධයන්ට විතරක් නෙමෙයි. මේ ඇඟ තියෙනවා හැම සත්‍යයකටම. මේ ධර්මතාවයේ ඔක්කොටම සත්‍යයි. මේක වැඩුවටින් ඔක්කොටම විමුක්තිය ලබන්න පුළුවන්. ඒකින් තමයි ඔස්ට්‍රේලියානු ජාතික අයටත් මේ ඉන්න විශේෂයෙන් ඇබෝරිජිනීස්ලටත් කියන්නේ මේ ඉස්සර මොකද ආදිවාසීක ඒ අයටත් මේ ජපාන් චීන කේකට ඇවිල්ලා ඉන්න රිෆියුජීස්ලා තායිවාන් වියට්නාම් මේ හැම මිනිස්සියෙකුම වික්ටෝරියා ස්ටේට් එකේ ඒ ඔක්කොටම මේ උත්තම ශාන්තිය ලෝභ දෝස මොහ නැති වෙලා මේ ධාතු මනසිකාරය සිද්ධ කරන් ඒ සැහැල්ලු වෙලා රිලැක්ස් වෙන පැත්තට ඒ අයටත් නිවනට ලං වෙන්න ලැබේවා. වික්ටෝරියා විතරක් නෙමෙයි මුළු ඕස්ට්‍රේලියාවටම. ඊට පස්සේ ලංකාවේ ගම්නියම් ගම් කෝඹ වගේ මිනිසයන්ට මේ සත්‍ය දැන් අවබෝධ වේවා. ඊට පස්සේ ඉන්දියාවේ මුළු කෝඹ වගේ ලක් ගොඩාක්ම ජනගහනේ ඉන්න හෙලිකොප්ටරකින් යනවා වගේ ඒගොල්ලන්ටත් ලෝභය ද්වේෂය මෝහය දුරු වේවා. ඒ වගේම නේපාලයේ ටිබෙටේ චීනයේ ලොකු ජනගහනයක් ඉන්නවා. ඒ ප්‍රාන්තවල හැම මිනිසියෙකුට සම්සීමක් ඇති වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔහොම හිත යවන්නේ පකිස්තාන් අෆ්ගනිස්තාන් ඉරාන් ඉරාක් සිරියා මෙඩිටරේනියන් මොනවාද එතකොට අප්‍රිකාව යුරෝපය සෞදි අරේබියා නෝර්ත් ඇමරිකා සවුත් ඇමරිකා ඕස්ට්‍රේලියාවට ආයෙන්න තායිවාන් මේ ජපාන් ඕස්ට්‍රේලියාවට ආයෙන්න මේ ඔක්කොම මිනිස්සුන් කවුරුත් අයින් කරන්නේ නැතුව ඒ හැමෝටම හිතට මැවිල දෑතින් බලනවා වගේ පෘථිවිය දිහා මේ ඔක්කොටම ලෝභය ද්වේෂය නිවන් සාන්තිය ලැබේවා. කාටත් අඩුවක් නැතුව මේ නිවන සුවපත් වීම ඇති වේවා.
මනුෂ්‍ය විතරක් නෙමේ වැඩි හිටන්නේ ලාවට හිටන පෘථිවිය ඈතින් බලනවා වගේ ඒ පාරම සත්වයෝ ඔක්කොම සත්තු බල්ලෝ පූසෝ ඇමීබා මේ ඔක්කොම සත්වයන්ට ලෝභ දෝෂ මොහ නැති වෙන්න මනුෂ්‍යාත්මයක් ලැබෙන්න නිවන් මඟ යන්න ලැබෙන්න යක්ෂයෝ භූතයෝ ප්‍රේතෝ එහෙමයි ඉන්න ඒ තලවල ඉන්න අයටත් මනුෂ්‍යාත්මයක් ලැබිලා නිවන් ධාතුවට යන්න ලැබෙන්න వేతరాణి పదుమ కిన అపాయ లోకవ అవిచ్ఛ్య దక్వ యోకోటమ అవంక విదన్ పి మే కథా కన్న వేళాయే పింగతునే దుక్ తీనై ఇన్నవ మేక నికం మనస్ కల్పిత ఎకక్ నెమే దెన్ మెహమ కథా కన్నకొడ మెహి హిర గెవల్ వలే ఇన్నవ వగే మరణీయ దండన దీలా ఏవ తీలా ఇన్న కట్టే ఇన్నవ రిపోర్ట్ కరన్న బలాగన ఇన్నవ ఓమ జీవిత తీనవ పింగతుని ఇంటెన్సివ్ క్యావలే ఇన్నవ ఏ వగే మే మనుష్య లోకే పేనవ దుక్ හැබැයි මේකට සමාන කරන්න බැරි දුක් විඳින තල තියෙනවා. ඒ ඇයටත් හිතන්න බුදුරෙක් පහළ වුණේ ඔක්කොටම පිටුතනි. ඒ හින්දා පාතාල ලෝකේ ඉඳන් ඊට පස්සේ චතු මහරජික තාව තෙමස. තුසිත යාම නිම්මාතරති. ඒ ඔක්කොම තලවලට ඒගොල්ලන්ගේ ලෝභ දෝෂ මොහ අඩුයි. ගන්ධර්වයන් ඉන්නවා, සුරංගනාවල් ඉන්නවා. ඒ ඇයටත් ඔක්කොම ලෝභයේ ද්වේෂයේ මොහ ඉක්මනටම තුරන් වෙලා නිවන් සුවය ලැබෙන්න. බ්‍රහ්ම පුරෝහිත බ්‍රහ්ම පාරිසජ්ජ මහා බ්‍රහ්මන්. අබස්ස රකණිතා බ්‍රහ්ම ලෝක දක්වා. ඒ ලෝක තලවල් හිතේ මවිලා. ඒගොල්ලන්ට ලෝභය නැහැ, ද්වේෂය නැහැ. හැබැයි මෝහය තියෙනවා පිටු. මම කියන ෆීලිං එක තියෙනවා. පටිච්ච සමුප්පන්න ස්වභාවය. ඒගොල්ලන්ට වැටහිලා මේ මම නෑ නේද කියලා සැහැල්ලුව යතරීම. යයටත් නිවන් ධාතුව ස්පර්ශය වේ. අකනිතා බ්‍රහ්මනේ සංඥා නා සංඥා කියන ලෝතලවල කොටම ඊට පස්සේ එළියෙන් මුළු මනුෂ්‍ය ලෝකේ අපාය ලෝකවල දේව ලෝක බ්‍රහ්ම ලෝක එළියෙන් තියනවා වගේ ඒගොල්ලන් තමන්ගේ බබාලා කියලා හිතලා අම්මා කෙනෙක් හිතනවා වගේ ඒගොල්ලන්ට ලෝභය ද්වේෂය ඔක පොඩි වෙලාවක් ඇඟ සැහැල්ලු කරන් හිත සැහැල්ලු කරන් අර විදිහට ප්‍රාර්ථනාව කරන්නේ චිත්‍රයේ කමඨහනේ නිමිත්ත අරගෙන මම නලලෙන් හිතන්න පුරුදු වෙනවා. නලලෙන් හිතනකොට තමන්ට හුස්ම ගන්නවා දැනේවි. ඇඟ පැත්තට හරියට හිතනකොට හරි සමීපයක් නලලට එන්න ඕනේ පොඩ පොඩ. වැඩිය කල්පනා කරන්නෙත් නැහැ. ඒ හිමම අර නලල සමීපයක් එන විදිහට ඒ ඔක්කොම තලවලට එහෙම සැනසීමක් එන්න, සෝයක් එන්න, ලෝභ දෝෂ මොහ දුරු වෙන්න. වට පිටාව දැනෙන්නේ නැතුව පාවල යනවා වගේ සැහැල්ලු කරගන්නවා අපි. ඔච්චර සනීපද කල් ගුහාවල විවේක සුවින් තමන් ගෙවලට ගියාම කාමරවල උදේට පටන් ගන්න පුළුවන්. අර විදිහට බුදු වුණ ගීතයක් අමනවා හරි එකක් තියලා ශක්තිය දීලා ක්‍රමෙන් ක්‍රමෙන් ඇඟ රිලැක්ස් කරලා ෆ්‍රෙෂ් කරගෙන ධර්ම පොතකින් අර වගේ ධාතු මනසිකාරය හරි ඒවා මිනී කරලා අප්ලයි කරලා එහෙම අතරගෙන ඊට පස්සේ ඒවා මෛත්‍රියට හරවලා ලෝක සත්‍යයටම සමාධියට වඩාගෙන තම රස්සාවට ගියා නම් කොච්චර තියද්ද පිටුදී සමාජයේම ප්‍රාර්ථනා කරන්න දෙන්නෙත් නෑ. තමගේ මනස නිවෙනවා එච්චරට කතා කරන්නත් බැරි වෙනවා. හිතන එකත් අඩු වෙනවා පිටුදී. පොඩ පොඩ අදකින්ට උනේ ඒක ලොකු වස්තුවක් වින්නතුනි. තමන් පූජාව යාග හෝම තොවිල් මොන නැටුවත් මොන මොන පින්කම් කළාවත් මේ මොහොත තරම් පින්කමක් නැහැ තමන්ගේ හිත අරම සනීපෙන් හිත මිදෙනකොට.
ස්වාමී වහන්සේත් එක්ක ඒ සනීප ලෝකෙට යන්න ඔක්කොම අතහැරලා යන මොනවත් හිතවිල්ලක් එන්නේ කිච්ච දෙයක්වත් වෙන්න යන දෙයක්වත් සනීපේ වුණත් පින්වතුනි දැනීමක් ඒකත් අර එක විදිහකට හිතුවේ හින්දා හිත පිළිටුපු හින්දා ඇති වෙච්ච දේව හේතුවකින් හටගත්ත දේව ඒ මොලේ හරිය සනීප හරියත් මට අයිතිනේ සිර මස් කෑල්ලකට නේද පස්සද්දි හරි ෆීලිංග් දැනීම තව ටිකින් ආයෙව වෙනේවට හැරෙන්න පුළුවන් ටක් හුස්මරල්ලට නිකන් නෝමල් බ්‍රීත් වෙන එක බලන්න පුළුවන් මෛත්‍රියෙන් පස්සේ පළල බලනවා කියන්නේ මෙහෙ මුඩට ගිහිල්ලා පල්ලෙහාට යන රිලැක්ස් වෙන්න කරා ඒකෙන් නිකන් ඊට පස්සේ නෝට් කරන්න නොස්ට්‍රිල් එක හරියට ඇරෙන හැටි පොඩි ගඟක් යනවා වගේ ඒක බලන්න කියලා වෙහෙසෙන්නේ නැහැ. නල්ල හරිය සනීපයකට ගෙනල්ලා නිකන් පොඩ්ඩක් අවධානය යොමු කරනවා. දැන් පින්වතුනි දානෙට යන්න වෙලාව මම හිතන්නේ 11:20යි. ඒකින්ද මීට දානෙ වළඳලා මමත් පින්වතුන්ත් එක්ක වළඳන්නම් මේ මේකින් ඇහි මගේ මම හිතන්නේ පාත්‍රයේ මේ කට්ටිය ගෙයි මම එකටත් පොඩි දෙයක් තියෙනවා ඒක හොඳට කරොත් රහ ගන්න නැත්නම්වල් කාලේ පවර් එකක් එනවා ස්ට්‍රෙන්ත් එකක් එනවා ඒ ටේස්ට් එක කටට ගන්න නැතුව Taman ගිලින්න ඕනේ ඒක කන්ට්‍රෝල් කරොත් Tamanගේ ළමයි ඒ සංඥාත් අඩු වෙනවා මේ ළමයි මේ මගේ මහත්ය කියලා ඒ කාම ලෝකේ ඒව තදට දැනෙන්නේ අර කෑම රහ ගන්නකොට ඒ රහ Taman හොඳට විඳින හින්දා අර අනිත් අරමුණු වලටත් ඒක බලපානවා පිටතින්. ඒ රහ ඒ වෙලාවේ තරවෙන නිකන් මේ ජරා ගොඩක් නේද කියලා තමන්ට ඒව හරි පේනකොට ඒ වෙලාවට දැනෙනකොටයි මේ හිතක් පහළ වුනේ මේක චොක්ලට් හරි මේක කට්ට සම්බෝල් හරි. එතකොට ඒක එහෙම තරවිලා නැති වුනාම එතන ඒ විඥානයක් හිතක් නැහැ නේද? අන්න ඒක කෙලින්ම පේනවා මම කියලා ගන්න ඔය නැති වෙලා ඇති වෙලා නැති වෙන දෙයක් නේද? ඒවම හිතට පේනකොට තමන්ට ඒක අතහැරෙනවා ලොකු සැහැල්ලුවක් එනවා කැඩෙනවා මමත්වේ ඒව කැඩෙනකොට අර අනිත් සංඥාත් ලොකුවට බදාගෙන මේ කැදරකමින් අම්මා තාත්තා මේ ළමයි කියන එක ඒකත් දකිනවා මේ කුණු ශරීරයකට මේ මොහොතකට දකින දෙයකටයි වෙන්නේ කියලා ඒ ඔක්කොම බලපානවා ඉතින් මේ පින්වතුන්ලා ඉමේට දෙකිටලා ඒ මම හිතන්නේ කෑම සකස් කරලා තියෙන තැනට යන්න වෙයි මගේ පාත්‍රය මෙතනට ගේවි මම මෙතනදි වළඳනවා ඒ වළඳන එක මමත් පින්වතුන්ලට පොඩ්ඩක් ඒක පෙන්වන්න ඕනේ වළඳන ගමන් දිවේ රස ගන්න නැතුව ඒක යෝගිවරුත් කරනවා හිමාලයේ ඒක ධ්‍යාන වඩන්න ඒක පාවිච්චි කරා ඉතින් රහතන් වහන්සේලා කොච්චර කරනවා ආර්යයන් වහන්සේලා කොච්චර කරනවා කරන්න ඕනේ දෙක එහෙනම් එහෙනම් අපි අර අද සමාදන් වෙච්ච අය අනිවාර්යයෙන්ම හෙට උදේටත් එක්ක හිතාගෙන ආයි මීට පස්සේ වළඳන්න. හිතන්න මේ රහ ගන්න නැතුව ඒක ගත්තම Tamanට දවස් 7කට හරි 8කට හරි ශක්තියක් එනවා. මහා පවර් එකක් එනවා පින්වතුනි. අද try කරමු අපි රහ ගන්න නැතුව පූජනීය ජීවිතයක් හදාගන්නේ කොහොමද කියලා. නැත්තම් භාගයට රහත් ගන්නවා, පෙරුම් පුරනවත් කියලා කියනවා. ওই දෙක දෙකට වෙන්නේ නැහැ. හරි. එහෙනම් දීරියෙන් ඇති කරගත්ත ධ්‍යාන මේ පින්වතුන්ලට කවදෙන්ද මේ වෙලාවේ සයිමාසනේ මුණ ගැසෙච්ච වෙලාවේ ඒ උත්තම චිත්ත බලය පාලනය කරන ශක්තිය මේවා ඇත්තටම නිවන ගැන කතා කර කර ඉන්න නෙමෙයි නිවනට ඇත්තට යන්න පිරිසක් වෙන යුගයක් මේ කාලේ වෙන්න ඒක කරන්න පුළුවන් දෙයක් පින්වතුනි අපිට කරගන්න බැරි වුණාමයි අනිත් අයට බෑ කියලා හිතන්නේ පුළුවන් නම් අනිත් අයටත් පුළුවන් ඒකින්ද මම පතනවා මේ වෙලාවේ මේ ඉන්න පිරිසට එක විහිද වෙන්න
ඒ චිත්ත බලයේ ඒ සමාධි සුවය නිස්කලේශී ඒ සිවරුන්ගෙන් පටන් අරන් ආර්යයන් වහන්සේලා ඉදා භුක්ති විඳපු ඒ කෑමවල වලට අරමුණු වලට රස විඳින්න නැතුව ඒ සත්‍ය හොයාගෙන ගිය ඒ අත් ප්‍රඥාව ආර්ය ඥානිය පල කරන් ඒ උතුමන් වහන්සේලා නිවීසනසී මේ සසර තරණය කරපු ඒ මාර්ගය මේ පිංගතුන්ලටත් මතු වේවා. අඩුවක් නැතුව මේ අවස්ථාවේකට හයියක් ශක්තියක් වෙන්න. මේ පිඹට දුකයි පිංගතුන්ලා ගැනට හිතනකොට මට ඔක්කොම ගැන හිතනවා. ඒක මං කියන්නේ මං කාටවත් විශේෂ බැඳීමක් නේ ඔස්ට්‍රේලියාවට මේ මිනිස්සුන්ට. ඒක මම හිතනවා කවවරි මේ දන්න කට්ටියක් හිටියනම් මොනහරි පොඩි මේ ඔස්ට්‍රේලියානු ජාතික කට්ටියට කටුනත් මේ හාමුදුරගේ කැවිලේ ඉන්නවා හිමාලයේ හිටපු මරණය ෆේස් කරපු මොකද කියන්නේ කැලේ වස්තු අලි මියත් එක්ක එල්ටීටීඑස්සේ උණ්ඩේට ඒගොල්ලන්ට බය නැතුව මෛත්‍රිය විශ්වාසය තියාගෙන ඒගොල්ලන් සීලයේ විශ්වාසය තියාගෙන ඒ ගමන් කරන හැටි තව මේ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනේ ඒ බිය නැති කරගන්න පාවිච්චි කරන ප්‍රායෝගිකව කරන්නේ කොහමද කාටද දැනගන්න ඕනේ මේ බුද්ධ කියලා කියන කෙනෙක්ගේ ටික කාටත් පොදුයි හැබැයි මම අනාගතේ හරි පතනවා මේ මේ වෙලාවේ දෛවයෙන් හම්බෙන්න හිටපු කට්ටියක් වෙන්න හැබැයි කවදා හරි මේ හැමෝටම අවස්ථාවක් හැම ලෝකේ ඉන්න හැම මිනිසියෙකුටම එහෙම හිතන්න පුළුවන් වඩන්න පුළුවන් මේ සසරෙන් ගැලවෙන්න පුළුවන් ඒ හැමෝටම ආයි මේ බුද්ධ ශාසනයේ කෞතික වස්තුවක් වෙන්නේ නැතුව ප්‍රාණවත් වෙලා ඒ උත්තමෙන් වහන්සලායි මේ පොළවේ ගමන් කරගෙන ඒ උත්තම ආරක්ෂා විමුක්තිය ගැලවෙන්න පුළුවන් පරිම පිරිසකට ඒ අවස්ථාව ඇති කරගෙන සතුන්ට තමනුෂ්‍යයට දේව බ්‍රහ්ම ලෝක දක්වා ඒ හැමෝටම විමුක්තියක් ලැබෙන්න ඒ පූජනීය උත්තමන් වහන්සේලායි මේ පොළවේ වඩින කාලයක් නොබෝ කලකින් මේ පිමුතුන්ට ඒ ශක්තිය දක්ින්න ලැබෙන්න මේ අවුරුද්දේ පටන් ගැනීමක් යම් දේවල් වෙනවා මේ ලුවිස්සේ පින්වතුනි තව අවුරුදු එකක් දෙකක් යනකොට ඇස් කන් නරන් ඒ කියන්නේ ප්‍රතිපත්තියෙන් ඉන්න මේ පිමුතුන්ට ශක්තිය ලැබෙන්න ඒක අවස්ථාවක් වේවි තමන්ට තව තව එන්කරේජ්මන්ට් එකක් ධෛර්යයක් ලැබෙයි හිතන්නනේ ඇත්ත හිතන්න මේ වෙලාවේ අපි නයිට් ක්ලබ් එකක් අස්සෙන් යන වෙලාවක් කියලා. කියන්නේ මොකද ආහාර කියන්නේ ඒකෙන් තමගේ ලොකු එනර්ජි එකක් ගන්න යන වෙලාවක්. ඒ කියන්නේ වින්දනයේ අධිකව තියෙන තැනක්. ඒ කියන්නේ රෙස්ටෝරන්ට් ඉක්මනට යන බිස්නස් ඉක්මනට බිස්නස් එකක් කරන්න කියලා රෙස්ටෝරන්ට් එකක් එහෙම හදලා හරියට රහ කෑම හදන පොටි කිටියට පින්වදනි ඒ චූටි කිටියට තමයි අපි ලොකු වස්තුවක් නැති කරගන්නේ මේක ටිකක් ඉන්ටෙන්සිව් වෙයිද දැන්නේ නැහැ මොකද පොඩ්ඩක් කරත් ලොකු දෙයක් මේ වෙලාවේ සමිවාසේ හම්බුණා නම් මේ ඔක්කොම අතරලා කඩාගෙන යන ගමනකට හම්බෙනවා මිස අංජනන් එලි බල බල වැඩක් නෑ පින්වතුනි මං ආපු එකෙත් වැඩකුත් නෑ මාව හම්බෙලා වැඩකුත් නෑ අපිට පොඩ්ඩයි වෙලා තියෙන්නේ මේගොල්ලන් ඥානෙ කිවි එහෙම මෙන්න තැන්වල අපි වළඳමු රිලැක්ස් කරන් පුළුවන් නම් කාත් එක්කවත් කතා කරන්න නැතුව ඉඳ බලන්න ශබ්ද නැතුව චුට්ටක් රිලැක්ස් එක මේ සති සම්පජන්නේ හැමතැනම වඩන්න පුළුදෙන්න පින්වතුනි දෙවියන් වීඩියෝ කරන්න ඇති. ඒගොල්ලන්ගෙන් තමයි පරිස්සම් වෙන්න ඕනේ. මොනවත් හොරෙන්වත් කරන්න නැති පැත්තකට යන්න ඕනේ. ඊටපස්සේ එහෙම කරාම Tamanට පදනම හැදෙනවා, ශක්තිය වැඩෙනවා. සීලේ පිරෙන්නේ, කය වචන සිතිවිලි මේ පිරිසුදු කරනවා කියන්නේ ඒකෙන් තමයි පින්නේ.
පිංගුතුනි වැඩි කෑම වල මොනවාද පාට වැඩි තියෙන අද මට පින්ඩ පාත වේදන මොකද පාටයි සුවඳයි සුවඳ නෙමෙයි ගඳයි ඇත්තටම පාටයි ඒක තමයි අපි ටග් ගාලා අල්ලගන්නේ පාට කොයි එකනේ ඒක ඩෙකරේට් කරන්න කෑම අනිත් එක තමයි ඒක ගෑනු මං කියන්නේ ගෑනු කියන්නේ මේමය ගෑනුන්ට පිරිමි හයිද පිංගුතුනි ගෑනුගේ තියෙන සෙන්ට් එකයි ඩ්‍රෙස් එකයි ඔය දෙක ඔය රාගයෙන් පස්සේ ලොකුම ඇට්‍රැක්ෂන් එක තමයි කැම කැම මේ කන්ට්‍රෝල් කරන්නකොට රාගයත් ඔක්කොම කන්ට්‍රෝල් කරගන්න පුළුවන් වෙනවා ළමයින්ට තියෙන ඇට්‍රැච්මන්ට්ස් කන්ට්‍රෝල් කරගන්න පුළුවන් වෙනවා කන්ට්‍රෝල් කරනවා නෙමෙයි නිකම්ම නැති වෙනවා අඩු වෙනවා අර නැත්තම් අපි කොච්චර අපේ ආච්චිලා හිටිය පුතා එහෙ මැරෙනකොට ඇඳුවේ නෑ කඳුලක් හැදුවේ නෑ ජපමාලාව තියාගෙන පිළිරුවක් බලාගෙන හිටපු ආච්චිට මගේ සීයාගේ අම්මා මොකද ඒගොල්ලන් තපස් දූතංගධාරී ස්වාමීන් වහන්සේලා මුණ ගැහිලා කරන බුරුම පුතලේ බල්ලේ ඒ අපි මොකද හම්බ වෙන්නේ ඒ බලය අපිට ලැබෙනවා මොකද අපි ෆලෝ කරන්නේ තුමන් වහන්සේ ගිහි කටියට ආවා ඒක කඩාගෙන ගියා ඊට පස්සේ අහන්න හම්බෙන්නේ අපේ ආච්චි මගේ මුණ ඒගොල්ලන් ටීවී බැලුවා අරමයා කර කර තත්ත්වයට ආවා ඒකින්ද ඒගොල්ලන් කටිපින්කම් කරා වජිරාමී අරමයා කඳුළු ඇලෙන්න මේ හාමුදුරන්ට වඳිනවා හැබැයි මට මේ වගේ දැන් ඉපදිලා ඇති කොයි හරි මම පතනවා මේව ඇවිල්ලා මේ ධර්මය ලැබේ කියලා ඉතින් දැන් මේ පින්තුන් තමන් ගැන කතා කරනකොට තමන්ගේ මුණ බුලවලයි කට්ටිය මතක් වෙනවනේ මෙහෙම හෙල්ලෙන්නේ නැති අම්මා කෙනෙක් ආච්චි කෙනෙක් මම දැක්කා ඒක ඇක්කල නෙමෙයි මේක ඇත්තට තමන්ගේ හිතට දාගෙන කරලා ඒ සනීපෙන් නිර්භීත වෙන්නත් බුදුහාඳුනම ඇත්තට ෆලෝ කරපු කෙනෙක් වෙන්න එක පින්වතුනි අර සුවඳයි පින්තූරේ තමයි ඒක වැඩි බලන්නේ මොන මොකද්ද තියෙන කෑම එක කියලා ප්‍රත්‍යක්ෂා කියලා අපි භික්ෂුන් වහන්සේලා කරනවා නේද පින්ද පාතන් ඕම කියලා කියනවා ඒක ධාතු මත්තකෝ නිස්සත්තෝ නිජීවෝ සුනි මේක ධාතු මාත්‍රයක් විතරයි කියලා කියනවා සත්වයක් නෑ පුද්ගලෙක් නෑ කියලා එහෙම ඒක හැබැයි කියන එක විතරක් නෙමෙයි මනසෙන් ගන්න එකක් තියෙනවා ඉතින් තව මේ පටට එනකල් මේ අත මේ කට ගාවට එනකල් අරින්නේ නැහැ පින්වතුනි. ඒතරත් එක කන්ට්‍රෝල් එකක් තියෙනවා. කෑම බලන්නේ නැහැ. බැලුවටින් ඒක පග්ගාලා වශී කරනවා. අනිත් එක තමයි වමනේ දැම්මොත් කොයි වෙයිද කියලා හිතනවා දැන් මේ වෙලාවේ. ඒ ගුරුසු ඔළුවට ප්‍රකට වෙන අපේය පින්තූරයක් හිතට ගන්නවා. මෙහෙම උක්කාවටාවකින් වමනේ ආවකින් කොයි වගේද? ඒ වගේ නේද මේ තියෙන්නේ දැන්. ඒ පින්තූරය ඔළුවට ගන්නවා. අනිත් එක තමයි ටොයිලට් එකට ගියාම එන ගඳ ඒක සීපත් කරනවා. ඒක ඒ දේ මෙතන තියෙන්නේ. මේක කෙලින්ම ටොයිලට් එකට දැම්මත් කමක් නැහැ. කටට ගිහිල්ලා බඩට ගිහිල්ලා යන්නේ නැතුව. නේද? ඉතින් මේක බලන්න අමුතු ප්‍රොසෙස් එකක් තේරුමක් තියෙනවද පින්වතුනි? මේක කල්පනා වෙන එක තමයි සත්‍ය බලන එක. දැන් තව පරක්කු වෙන්න ඉස්සෙල්ලා අපි ඊට පස්සේ දැන් මොහොමම යෝගටිටින මම එක අයින් කරනකොට මේක වැඩි බලන්න අරකයි මොනවද බලන්නේ බඩගින්න බගින්නක් තියෙනනේ ටිකක් දුර්වල ගතියක් ඒකට අවශ්‍ය දේ Taman දාන්න ආහාරයක් හැටියට හිතනවා හැබැයි පරිස්සම් වෙනවා මේ දිව රසේ ගන්න නැතුව කොහොමද වන්නේ ඒ කියන්නේ දත් වලින් හපන්න බලනවා මේක වයිට් ටරවේ කියන ඊට පස්සේ ඒක කෙල ජරාව එතන මිශ්‍ර වෙන හැටි හිතෙන් පිච්ච කරන්න ඕනේ. ඒ පිච්ච කරන්න පුළුවන් හයිය ලැබෙනවා. ඒකෙන් පින්ත් මේ කැමොල ස්පොන්ඩයි පෙනුමයි ගන්න නැතිකොට. ඒක තමයි අල්ලගන්නේ. අර සත්ව මොලේ අල්ලගත්ත ගමන් හිතන මොලේ බැරි වෙනවා. සතිපට්ඨානේ වන්න මොලේ වැඩ කරන්නේ නැතු වෙනවා. ඒ වේ දෙකෙන් තමයි අපි ට්‍රයි කරමු දැන්. මේක පොඩ්ඩක් වැඩනත් වටනවා පින්වතුනි මේක මේ කමාන්ඩෝ ට්‍රේනින් එකක් තමයි
මෙහෙම වන්දනකට තමයි අත දිහා බලන්න පුළුවන්. ඒ කායගත සතිය. ඒකෙන් යුක්තවයි මේක අත ගහන්න ඕනේ. තමන්ගේ ශරීරය දිහා බලලා මෙහෙම ඇඟ ජරාවල වලින් හැදිච්ච රූපයක් නේද පෝෂණය කරන්නේ මේ කෑම ජරාවල වලින්. තලගොයෝ ඒගොල්ලන් කන කෑම අපිට අප්‍රියයි. දෙවිවරුන්ට අපි කන කෑම අප්‍රියයි. අපේ ඇඟත් අප්‍රියයි. හැබැයි මෙහෙම වඩුවෙන් ඒගොල්ලන් අපේ අපි වටා එවි. භුක්ති විඳින්න යන්නේ නැහැ. හිතන්න මම මේක රහ ගත්තේ නැත්තොත් මට භාවනාව හොඳට වැඩෙනවා. මම බුදුහාමුදුරන්ට ප්‍රතිපත්ති පූජාවක් කරා වෙනවා. එතකොට මම දිවතර වෙන එක පරිස්සම් වෙන්න බලනවා. ඔහෙ ගොබල් කරන්න වගේ පුරුදු වෙනවා. දරහතන් වහන්සේ කිසිම රසයක් මේ ලෝකේ ගත්තේ නැහැ. ඒකයි මේක තරණය කරේ. අපි උන්වහන්සේලා ගිය මාර්ගය අදිෂ්ඨානයෙන් ගන්න අදිෂ්ඨාන කරමු. මේ වළඳන කොට වැඩි වළඳන්න හිතෙන්නේ නැහැ. මොකද ආයේ ටෙන්ෂන් එක ඇන්ඩෝනේ මේ කුණුප ශරීරයක් නේද මේ වළඳන්නේ යථාර්ථයෙන් වෙන දේ මේ ශරීරය ජරා ගොඩකින් පෝෂණය කරනවා ඇත්තට වෙන දේකනේ පින්වතුනි මේක වමෑරුවති මෙයා කරොත් තව බඩ ඇතුළට ගියම තවත් එමයි මේකෙන් දුකක් එන්නට කැම එක අත්හරින්න ප්‍රයෝජනෙට ගෙනවලන එක පාටම නලල හරිය සනීපයි ඒතකොට ඒක මේ දැම් දිට්ඨ ධම්ම වේදෙනී වශයෙන් විඳින්න තියෙන සනීපය මේක අත්හැරියොත් අරක ලැබෙනවා මේක භුක්ති විඳිනොත් ඒක ලැබෙන්නේ නැහැ ඒ රස විඳම රසයේ වෙනකොට අනිත් සත්වමලේ නැවති වෙන්නේ ඒතකොට නිදිමත ඔක්කොම අනිත් සත්තුන්ගේ මේක වැඩෙන පටන් ගන්න ඕලුවේ. සමහරවිට අවශ්‍ය කරන දෙයක් පණිරහදයක්. එහෙම තර වෙනකොට නිකන් සමහරට අමතක වෙනවා මේකේ ජරාවක් කියලා. බලන්න ඒක නිකන් අර චූටි දැනීමකින් ෆීලිං එකට ඉඩ දුන්නම අර ඇත්ත තත්ත්වෙ නැතුව යනවා. හැබැයි ජරාවක් ඒකත්. කතප් ක්‍රියාව. මේක එළියට ගිහිලා බැලුවොත්ින් කෙලත් එක මිශ්‍ර වෙච්ච බුදුහාඳුර කියනවා මේම වින්දනය විඳින කෙනේ විඳීම ඉඩ දෙන කෙනා දුකට ඉඩ දෙනවා කියලා. විඳීම අතරින කෙනා who delights in feelings delights in suffering. බුදුහාඳුර කියනවා විඳීම මේ ආස්වාදය හරි විඳීම ඉඩ දෙන කෙනා දුකේ දුක වැඩි දුකට ඉඩ දෙනවා කියලා. දුක
මේ විඳීම දුරු කරන්න යන කෙනා අනිවාර්යයෙන්ම එතකොට මේ දැනෙන එක ලස්සන පෙර පැණි වගේ හැබැයි ඒකෙන් එන ලොකු විනාශය දුක තමන්ට ගොඩාක් අනාගතයේදී විඳින්න වෙනවා. මොකද මේක දැන් ඉඩ දුන්නම අනිත් බැඳීමත් අහරු වෙනවා පින්වත්නි. ළමයින්ට, මහත්තුරුන්ට, නෝනලට, කෙවල් දොරලුවට, රස්සාවල් වලට මේක මෙතනින් මේ වෙලාවේ කැඩෙනකොට අරවත් කැඩෙන පටන් ගන්නවා. දැන් මේ උදාහරණේ වළඳලා ඉවරච්ච ගමම්ම භාවනා කරාම තග්ගල ඒ අතරියම අර සුවයක් එන්න එපේ. ඒක එක්ස්පීරියන්ස් වෙන්න ඕනේ. අර කැදී පොඩ්ඩක් මෙයා වුණා නම් අර කැටියක් අඩුවේ ඒක කමන්නේ. හැබැයි ඒක දකින්න ඕනේ. දාහනේ වළඳලා ඉවරච්ච ගමම්ම මොකද අර රසය ගත්තේ නැහනේ අර කැටට රසය එන්න ඕනේ. ඒ නිරාමිස රසය. ඒක කනෙක්ෂන් එක පේනවා.